කෘෂිකර්ම ව්‍යවසායකත්වයේ දියුණු කිරීම තුළින් රටේ කෘෂිකාර්මික සංවර්ධනයට ඔබ දායක කර ගන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උත්සාහ දරනවා. මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරිශන ඒකකය තම පරිශන කටයුතු දියත් කරනවා. කෘෂිකාර්මික නිෂ්පාදනවලට අගය එකතු කිරීම තුළින් නව නිෂ්පාදනයන් බිහි කරලා ඒ ඔස්සේ ව්‍යවසායකත්වය දියුණු කරන්නට. මෙහිදී ආහාර පරිශන ඒකකයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය අපිට අදහස් දැක්වුවා. කාර්මික නිෂ්පාදන ගැන කතා කරනකොට ඒව තුළට අපි ස්වභාවිකවම අපි අස්වැන්න නෙලා ගන්න අස්වැන්න පරිභෝජනයට ගන්නවා වගේම අපිට පුළුවන් ඒ අස්වැන්නෙන් තවත් නිෂ්පාදනයක් සකස ගන්න. මොකද අපි කතා කරනවා සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට ග්‍රෑම් 200ක් පළතුරු අනුභව කරන්න ඕන පුද්ගලයෙක් ග්‍රෑම් 200ක් එළවලු අනුභව කරන්න ඕන කියලා. ඉතින් ඒ කාරණාව තුළදී එළවලු කියන කාණ්ඩයට ගැනෙන වට්ටක ගැන කතා කරොත් අපි දැන් වෙනකොට කතා කරනවා ඌණ භාවිත භෝගවල තියෙනවා හොඳ තත්ත්වයෙන් ප්‍රතිඔක්සිකාරක ගුණයක් කියලා. ඉතින් ඒ තුළට ගැනෙන මේ යන්න පුළුවන් තත්ත්වයක් මේ වට්ටක්කවලත් හොඳින්ම තියෙනවා. මොකද ඒ මගින් අපි කතා කරන දියවැඩියාව ඊළඟට හෘද රෝග ඊළඟට ඒ වගේ පිළිකා වගේ දේවල් වලට එරෙහිව ක්‍රියාගෙන ප්‍රතිඔක්සිකාරක ගුණයක් ඉහලින්ම මෙන්න මේ වට්ටක්ක තුල තියෙනවා. ගොඩක් විට පුංචි ළමයි කන්න කැමති නැහැ වට්ටක්ක මාළුවක් කියලා. ඒ විදිහට බත් එක කන්න එච්චර කැමති නැහැ. ඉතින් අපිට පුළුවන් නම් ඒ නිෂ්පාද ඒ සඳහාම තවත් නිෂ්පාදනයක් එකට එකතු කරගන්න ඒ මගින් අපිට පොඩි අයට පවා මේ ආහාරය එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් අපි පෝෂණය සවිමත් කරගන්න අපේ ආහාර වේල සවිමත් කරගන්න හැකියාව ලැබෙනවා. හොඳයි. වට්ටක්ක කියන භෝගය අපි සාමාන්‍යයෙන් ප්‍රිය කරන්නේ එළවලුක් වශයෙන් පරිභෝජනය කරන්නට. නමුත් යම් තාක් දුරකට මේ පරිභෝජනයේ මගහැරි යනවා මෙහි තියෙන රසයට බොහෝ අය අකමැති වීම තුළ. නමුත් අපි කැමති නිෂ්පාදනවලට මේ වට්ටක්කා උපයෝගී කරගන්න පුළුවන් නම් එහි තියෙන වටිනාකම නිම කරන්නට බෑ. විශේෂයෙන් වට්ටක්කා පරිභෝජනයට අකමැති කුඩා දරුවන් වගේ අයට වට්ටක්කා පරිභෝජනය හුරු කරන්නට මේ මහඟු අවස්ථාවක් වෙනවා. අපි බලමු කොහොමද වට්ටක්කා වලින් බිස්කට් එකක් නොවේසේ නම් කුකි එකක් හදාගන්නේ කියලා. වට්ටක්කා බිස්කට් නිෂ්පාදනයේදී මුලින්ම ඒ සඳහා අවශ්‍ය පිටි වර්ග මිශ්‍ර කර ගැනීම කරනවා. ප්‍රමාණවත් තරම් මැනගත් සහල් පිටි, වට්ටක්කා පිටි, බේකින් පවුඩර්, කිරි පිටි, කෝන් පිටි. මේ පිටි වර්ග ටික ප්‍රමාණවත් තරම් මැනගත්ත හොඳින් මිශ්‍ර කරගෙන ඊට පස්සේ හලා ගැනීම තමයි කරන්නේ. ඊළඟට බිස්කට් නිෂ්පාදනයේදී අපි යොදාගන්න ඉතුරු අමුද්‍රව්‍ය ටික භාවිතා කරනවා. හොඳින් පිටි කරගත් සීනි, අවශ්‍ය ප්‍රමාණයට මැනගත් මාගරින්, බිත්තර, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ගත් ලුණු. පළවෙනිම ප්‍රමාණවත් බටර් සහ පිටි කරගත් සීනි එකට මිශ්‍ර කරගන්න.
සීතලේ මිශ්‍ර කරගත් බටර් විතර සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු මිශ්‍රණයට කලින් හොඳින් හලාගත් පිටි මිශ්‍රණය කිහිප වාරයකින් හොඳින් මිශ්‍ර කරනවා. துணி கரகரை சித்த கரணும் මෙය අංශක 160ක උෂ්ණත්වයට විනාඩි 20ක් බේක් කර ගන්නවා. අයිස්ක්‍රීම් කියන්නේ බොහෝ දිනේ පරිභෝජනයට ප්‍රිය කරන ආහාරයක්. මේ සඳහා අපට වට්ටක්කක් යොදා ගන්නට පුළුවන් නම් දේශීය නිෂ්පාදනයක් බිහි වෙනවා විතරක් නෙමෙයි දේශීය රසය අපේ අයට හුරු වෙනවා විතරක් නෙමෙයි හොඳ ව්‍යවසායකෙක් වන්නටත් ඔබට අවස්ථාව තියෙනවා බලමු කොහොමද වට්ටක්ක වලින් අයිස්ක්‍රීම් හදන්නේ කියලා අපි අද වට්ටක්ක ආශ්‍රිත අයිස්ක්‍රීම් නිෂ්පාදනයක් තමයි සකස් කිරීමට යන්නේ මේ සඳහා අපි මිශ්‍රණ දෙකක් සකසා ගන්නවා මුලින්ම අපි කරනවා කිරියාශ්‍රිත මේ වෙනම මිශ්‍රණයක් හදා ගන්නවා ඊට පස්සේ වට්ටක්ක පල්ප් එක ආශ්‍රයෙන් අපි තව මිශ්‍රණයක් සකසා ගන්නවා අපි අයිස්ක්‍රීම් යන්ත්‍රයට මේ මිශ්‍රණ දෙක තමයි එකතු කරන්නේ එතකොට අපි බලමු මුලින්ම කිරියාශ්‍රිත නිෂ්පාදනයේ සකසා ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා දියර කිරි ලීටර් දෙකක් ගන්නවා තීනි ග්‍රෑම් 500යි කෝන් පිටි පුරවා මේස හැඳි එකයි ලුණු තේ හැඳි භාගයයි මාගරින් ග්‍රෑම් 50යි ලික්විඩ් ග්ලූකෝස් පුරවත් මේස හැඳි එකක් සහ වැන්ලා ස්වල්පයක් මුලින්ම අපි දියර කිරියකට සීනි එකතු කරනවා ඒක පෙරා ගන්නවා දැන් කිරි ටික උණු කරන්න යන්නේ කිරි එක හොඳින් ඉතුරුවාට පස්සේ අපි දැන් මාගරින් එකතු කරනවා පසුව අපි කෝන් ෆ්ලා පුරවා මේස හැඳි එකක් ඇල් ජලයේ දිය කරගන්නවා එසේ දිය කරගත් කෝන් ෆ්ලා මිශ්‍රණය අපි හිත කිරි මිශ්‍රණයටම එකතු කරනවා දැන් අපි මේ මිශ්‍රණයටම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා අවසානයේට අපි ලික්විඩ් ග්ලූකෝස් පුරවා මේස හැඳි එකක් එකතු කරනවා හොඳින් මිශ්‍රව පසු අපි මේ ලිපෙන් නිවතට ගන්නවා මෙයට වැන්ලා ස්වල්පයක් එකතු කර ගන්නවා මේ මිශ්‍රණය හොඳින් නිවුණු පසු හොඳින් බීට් කර ගැනීම අවශ්‍යයි ඊට පස්සේ තමයි අපි අයිස්ක්‍රීම් යන්ත්‍රයට මේ මිශ්‍රණය යොදන්නේ ඊට අපි දෙවන මිශ්‍රණය තමයි වට්ටක්ක ආශ්‍රයෙන් කරගන්න යන්නේ ඒකට අපි වට්ටක්ක පල්පේ සකසා ගන්න ඕන වට්ටක්ක පල්පේ සකසා ගන්න නම් අපි වට්ටක්ක හොඳින් සෝදලා පොතු සහ ඇට ඉවත් කරලා කුඩා කැබලි වලට කපා ගන්නවා අපි ඉසේ කපාගත් වට්ටක කැබලි ටික ස්ටීම් කර ගන්නවා විනාඩි 8ක් 10ක් පමණ ඊපස්සේ හොඳින් ස්ටීම් කරගත්ත වට්ටක එක අපි බ්ලෙන්ඩ් කරලා වට්ටක පල්පේ සකසා ගන්නවා එමු වට්ටක පල්පේ වට්ටක් මේ කිරිත් සමග මිශ්‍ර කරලා තමයි අපි දෙවන මිශ්‍රණය සාදා ගන්නෙ මේට අපි වට්ටක පල්පේ අපි ග්‍රෑම් 800ක් යොදා ගන්නවා කිරි ලීටරයයි මිලිලීටර 200කට දැන් අපි වට්ටක්ක පල්ප එකතු කරගන්න යන්නේ
බට්ටක පල්පේ යොදාගත්තට පස්සේ මිශ්‍රණය හොඳින් අපි මිශ්‍ර කරගන්නවා. ඒ හොඳින් මිශ්‍ර වුණ පසු අපි මේ කිරි මිශ්‍රණය ලිපෙන්න විතරගෙන වැන්ඩ්ලා ස්වල්පයක් එකතු කරනවා. මේ හොඳින් නිවුණු පසු හොඳින් බීට් කරගත යුතුයි. ඊට පස්සේ අපි මේ මිශ්‍රණ දෙකම අයිස්ක්‍රීම් යන්ත්‍රයට එකතු කරනවා. ඊට පස්සේ අපි යන්ත්‍ර අනුසාරයෙන් අපිට අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරගන්න පුළුවන්. නිෂ්පාදනයේ බහුල කාලවලදී ව්‍යංජනයක් විදිහට විතරක් නෙවෙයි අතුරු පසක් වශයෙන්ුත් සකස් කරගන්න පුළුවන් වට්ටක්කා වලින් තවත් කෑමක් හදන්න තමයි අපි දැන් ඊළඟට කියලා දෙන්නේ. මේ වට්ටක්කා පුඩි. දැන් අපි පිළියෙල කරන්න යන්නේ වට්ටක්කා මිශ්‍ර පුඩින් එකක්. අපි මුලින්ම බලමු ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය. තම්බා පොඩි කරගත් වට්ටක්කා, කුඩු කරගත් හකුරු, කිරි, ගසාගත් බිත්තර, මුද්දරක් පළම්, කුරුඳු කුඩු ස්වල්පයක්, කරදමුඹ කුඩු ස්වල්පයක් සහ වැනිලා ස්වල්පයක්. දැන් අපි ගසාගත් බිත්තර සමග හකුරු සහ කිරි එකතු කරනවා. මේ හොඳින් මිශ්‍ර කර හකුරු හොඳින් දියවෝ පසු අපි මේ මිශ්‍රණය පෙරා ගන්නවා. දැන් අපේට තලාගත් කරඳමුංගු, කුරුඳු කුඩු සහ වැනිලා මිශ්‍ර කරගන්නවා. ඒ හොඳින් මිශ්‍ර වූ පසු අපි ස්ටීම් කරගත් වට්ටක්කා එකතු කරනවා. අවසානට අපි මුද්දරක් පළම් එකතු කරනවා. දැන් මෙම මිශ්‍රණය ස්ටීම් කරගත හැකි බඳුනකට දාලා විනාඩි 40ක් විතර අපි ස්ටීම් කරගන්නවා. මේ හොඳින් ස්ටීම් වූ පසු ශීතකරණයේ පැය 2ක් 3ක් පමණ තියලා පිළිගන්නන්න පුළුවන්. ඔව්, ඔබ අපත් එක්ක රැඳී සිටි කාලය තුල ඔබ දැක්කා වට්ටක්ක ආශ්‍රිතව නිෂ්පාදනය කරගන්න පුළුවන් නිෂ්පාදන තුනක් කොහොමද නිෂ්පාදනය කරන්නේ කියලා. මේ ගැන ඔබට තවදුරටත් තොරතුරු අවශ්‍ය නම්, නොයසේ නම් දැනුමත් වීමට අවශ්‍ය නම්, ඔබට පුළුවන් ලිපියක් ලියා විමසීමක් කරන්නට, නොයසේ නම් දුරකථන ඇමතුමක් දීලා තොරතුරු විමසන්නට. නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ආහාර පරීක්ෂණ ඒකකයේ ගන්නරුව පේරාදෙණිය ලිපිණි. ඒත් එක්කම මේ වැඩසටහන ගැන ඔබට යම් අදහසක් තියෙනවා නම් අපිට කියන්නට, නොයසේ නම් විචාරයක් තියෙනවා නම් අපිට කරන්නට, එයත් ලිපියකින් අපිට දන්වන්නට කියලා අපි ඔබට ආරාධනා කරනවා. අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය ගන්නරුව පේරාදෙණිය අපේ ලිපිණිය. එහෙමනම් යලිත් ලබන සතියේ ඔබව හමු වෙනනම් ඉතින් ඔබට බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ඊට දවසක් ප්‍රාර්ථනා කරනවා.